මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. Welcome to my channel. Good morning. ඉතින් අදත් ජොලි vlog එකක් කරන්න හිතුවා. අද වීඩියෝ එක පටන් ගත්තේ ඔන්න උදේ පාන්දර නැගිටපු ගමන් මගේ මුණ පෙන්නලා. අද Saturday. ඉතින් Saturday කියන්නේ මගේ කාර්ය බහුලම දවස. මොකද වැඩ ගොඩක් කර ගන්න තියෙන. එතකොට අද දෝනිත් ගෙදර බබාලා දෙන්නත් එක්ක අද දවස මැනේජ් කර ගන්න එක ටිකක් අමාරු වැඩක්. මේ ඉන්නේ අපි දෝන් චුටි කාලේ. මේක මම උදේ නැගිටිනකොට පැන්ටි ටොප් එකකට තිබුණේ. ඉතින් මට දැක්කා මේක ලෝභ හිතුණා. මොකද දැන් ඉතින් එයා ගොඩාක් ලොකුයිනේ. ආ මේක ඉන්නේ මම උදේට මේ දිගේ ගන්න බිස්කට් එක. මේක බිස්කට් එකක් නෙමෙයි. මේක අර පාන් වේලලා හදලා තියෙන. ඉතින් මේක මට නම මතක නැහැ මොකද්ද කියලා. හැබැයි ඒක ගොඩාක් රසයි. ඉතින් උදේට කිරි එකක් හදාගෙන මේ හතරක් පහක් විතර මම කනවා. මොකද මට උදේට ගොඩාක් බඩගිනි නැගිටිනකොට. අද මගේ දවසේ වැඩ ටික කරගන්න නම් किचन के इन वेलाव मन पोड कड़क एक मम्मे नगिटला दवल तत्कार उपेत चुट्ट कसनी पेंगी मुखद मे आड़ चुट्ट केसाव गतिन एक दवसल पुट कन्न मैन हो रेला इन मट जपान बट कोल वा कंबा दाने जपान बट कोल की आने मन वेला හරිම ගුණයි මේක විශේෂයෙන්ම ඔය මේ බබාලට කිරි දෙන අම්මලාට මේ ජපන් බටුකොළ සෑහෙන හොඳයි මොකද මේ කිරි එරෙනවා ගොඩක්ම ඒ වගේම ඔය කොලෙස්ටරෝල් වැඩි ආයට කොලෙස්ටරෝල් අඩු කරගන්නත් මේ ජපන් බටුකොළ ගොඩක් ගුණදායකයි ඉතින් මට ජපන් බටුකොළ වගේක් හම්බ වුණා අල්ලපු ගෙදර අක්කගේ ඔන්න මම මේ ටිකත් මේ මලව ගන්න තමයි හදන්නේ බබාලට වෙනම වට්ටක්ක වෑංජනයක් හදනවා එතකොට සුපුරුදු පරිදි මගේ හස්බන්ඩ්ගේ ෆේවරිට් කෑම එක පරිප්පු පරිප්පු තමයි හදන්න හදන්නේ මොකද පරිප්පු නැත්තම් අපිට කෑවේ නෑ වගේ හදන්නත් ලේසි කෑමක් නේ ඉතින් මේ වැඩ වැඩි දවසට මම ගොඩාක් සංකීර්ණ විදිහට කෑම හදන්න යන්නේ නැහැ මට ලේසි වෙන විදිහට තමයි මම කෑම හදාගන්නේ මේ දවස්වල හරියට ගණන් උසරෝ මෙන්න මේගොල්ලෝ පොල් අපිට නැති පොල්ම තමයි මොකද හරීම හිඟයි පොල් මේ කාලේ කඩවල වල පොල් තියෙනවා ඒත් හරි කණන්නේ රුපියල් 120යි 130යි අනේ මන්දා මෙච්චර පොල් තියෙන රටක මේ තරම් ඇයි පොල් ගණන් යන්නේ කියලා මේ ඇත්තටම අපේ රටේ මිනිස්සු ගොඩාක් පව් මොකද පොල් සම්බෝලයක්වත් හදාගන්න බැරි තරමටම මිනිස්සු අසරණ වෙලා තියෙනවා අපි ප්‍රාර්ථනා කරමු ඉස්සරහට අපේ රට කලින් තිබුණා වගේම අද විදිහට හැමදේම විසඳෙන්න කියලා. ඉතින් මගේ මේ ෆෝන් එකේ බැටරි වැස්ස මං ටිකක් දලා උයනකොට ඉතින් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඔන්න දැන් තමයි යුද්ධේ පටන් ගත්තේ. අසනීපයක් හැදුනොත් අපේ පුතා කන්න නම් මාරම හොරයි. ඉතින් සෑහෙන වෙලා යනවා මට යාට බත් කවන්න. අද දෝනි චුට්ටක් මේ මාව මේ කොළපොමට ගත්තා. මොකද මේ කවන්න ගත්තාම එයත් එහෙම හිදුවන්න ගත්තා. කොහොම හරි ඔය එක එක දේවල් කීකී බය කර කර දෙන්නටම කවා ගත්තා. මොකද මේ පුංචි බබාලා සනීප වුණාම අනිවාර්යයෙන්ම මම හිතන්නේ බත් ටිකක් කවාගත්තොත් හොඳයි කියලා අපි ජාතික ආහාරෙත්නේ. එතකොට ඔය කොළ වර්ගයක්, නිලවලු වර්ගයක්, මස් මාළු, බිත්තර වගේ දේකුත් එක්ක අපිට බත් කටවා දෙක තුනක් හරි එක වේලකට කවා ගන්න එක තමයි මම නම් හිතන්නේ හොඳම කියලා. මොකද යාළට ඒ අසනීප වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති වෙන්නේ බන්නේ පිරෙන තරමට. මං ඒ අතරේ අපිට කන්න දවල්ටත් එක්ක චිකන් කරි එකක් හදාගත්තා. ඉතින් ඒකත් ලිපේ තියෙන අතරේ ඔන්න මේ අපි දෝනි දැක්කා නේද? කට බෙරි කරගෙන අඬනම ওই මොනවම හරි චූටි දෙයකට තමයි අඬන්නේ මට මතක නෑ මොකකටද කියලා. කුසි වින වෙලාවලට ඔයාලට චූටි චූටි බඩගිනි එනවද? මට නම් ඒ වගේ පොඩි පොඩි බඩගිනි එනවා. චූටි චූටි දේවල් මං කුස්සියේ තියාගෙන ඉන්නවා ඉතින් ඒ වගේ වෙලාවලට කන්න. ඔයාලත් මේ වැඩේ කරනවද? මේනම් මේ මඤ්ඤොක්ක බෙදලා මේ සීනි උණු කරලා අර එකතු කරලා හදන්නේ. ඒක හරිම රසයි. මේ අපේ හස්බන්ඩ්ගේ අම්මා තමයි හදලා ගෙනත් දුන්නේ. ඒක මේ ටිකේ මේ ඒක හරි ඉක්මනට ඉවර වෙනවා අපේ ගෙදර දවස්සයි දෙකයි. ඉතින් මම තමයි වැඩිපුර කන්නේ. හස්බන්ඩ්ටත් ඕකේ ඉතුරුනේ අන්තිම කුඩු ටික විතරයි හස්බන්ඩ් ඉතුරුනේ. ඉතින් මමයි බබාලා දෙන්නයි තමයි ඔකට ගොඩක්ම වග කිව්වේ. මේ වගේ චුටි චුටි දේවල් මම කිචන් එකේ තියාගෙන ඉන්නේ. ඉතින් මොන මං ආවා මගේ පළවෙනි රාජකාරී කරන්න
සොරි දෙවෙනි ඩියුටි එක කාමරය අස් කරන්න ඕන මොකද අද කාමරේ ගොඩාක් හැඩි වෙලා මට උදේ අස් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ මොකද හස්බන්ඩ් යන්න කලින් උයා ගන්නත් ඕනනේ ඉතින් දැන් තමයි ඔන්න මම ඒකට වෙලාව හදාගත්තේ දවසල අපේ රටේ පුංචි බබාලට හරියට අනතුරු වෙනවා. ඇත්තටම සමහර ඒවා දකින්නකොට අහනකොට ගොඩාක් දුක හිතෙනවා. ඉතින් මටත් පුංචි බබාලා දෙන්නෙක් ඉන්නවනේ. ඇත්තටම මේ දවස්වල නෙමෙයි හැමදාම හැම තප්පරේම අපි අපේ දරුවෝ ගැන ගොඩාක් ඇහැ ගහගෙන ඉන්න ඕන. ගොඩාක් පරිස්සම් කරන්න ඕන. මොකද ඇහි පිල්ලමක් ගන්න තප්පරෙත් ඇති දරුවෙකුට අනතුරක් සිද්ධ වෙන්න. ඉතින් ගෙදර ඇතුලේ එළිය වගේම දරුව ගැවසෙන හැම තැනකම මොනවාම හරි අනතුරුදායක අවදානම් සහිත දේවල් තියෙනවා නම් දෙමව්පියෝ විදිහට වැඩිහිටියෝ විදිහට ඒවා ගැන සොයලා බලන්න ඒවා එතනින් ඉවත් කරන්න උංචි බබාලව කෙවල් ඇතුලේ තනියම තියලා එළියටවත් යන්න එපා මම කියන්නේ අඩමුතරමේ කඩේටවත් යන්න හිතන්න එපා මොකද දරුවෙකුට දෙයක් වුණාට පස්සේ මම හිතන්නේ එතනින් එහාට ඉගෙන කතා කරලා ඇත්තටම වැඩක් නැහැ තේරුමක් නැහැ මොකද අපිට ජීවිත කාලෙම අසතැවෙන්න වෙනවා බිඳවන්න වෙනවා හැමදාම දුකින් තමයි අපිට කාලය ගත කරන්න වෙන්නේ අපේ දරුවෙකුට දෙයක් වුණොත් ඉතින් මේ දේ වෙන්න කලින් තමයි අපි පියවර ගන්න ඕන අර මම කලින් කිව්වා වගේ අවදානම් දේවල් තියෙනවා නම් ඉවස ඇතුලේ වගේම එළියේ ඒ දේවල් අනේ වහාම ඉවත් කරන්න මොකද අපි අපේ දරුවෝ අපේ අනාගතය අපි රැකගන්න ඕන හින්දා ඉතින් පුංචි පණිවිඩයක් තමයි මම දුන්නේ මං ගෙදර ක්ලීනින් කරන වැඩවලට ටිකක් වැඩිපුර වෙලා වින් කරගන්නේ සෙනසුරාදට මොකද ධෝනි ගෙදරනේ ඉතින් සතිය දවස් පහේ ධෝනි නර්සරි යන හින්දා උදේට යාව එක්කගෙන යන්න ඕන ආයියාව දවල්ට ගන්න යන්න ඕන ඉතින් මගේ උදේ වරුවම ඉවරයි ආය හවස වරුව ඒ දෙන්නගේ වැඩ මේ දවස්වල හැම පැත්තකටම මේ ගොඩක් පායනවා. ඉතින් මේ අපි විතරම මගේ වතුර බොන්න ඕන. මොකද මගේ නම් හැම ගොඩක් වියලෙනවා. මම දන්නේ ඉස්සර නම් එහෙම නැහැ. දැන් නම් ගොඩක් ඩ්‍රයි වෙනවා ස්කින් එක. ඉතින් මේ මට ඩොක්ටර් කියලා දුන්නා මෙන්න මේ ක්‍රීම් එක. මේක ගොඩක් හොඳයි. මගේ හැම ඩ්‍රයි වෙන එක ගොඩක් අඩු වුණා. ඒ වගේම මේ චූටි චූටි ක්‍රැක්ස් වගේකුත් පැවිත් තියෙනවා. මේ මට හිතෙන්නේ පෑවිල්ල නිසා වෙන්නේ නැති. මේ ඒකට මගේම මෙන්න මේ ස්කින් එක ඩ්‍රයි වෙනවට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රීම් වර්ග දෙක. මේ ෆොරවේකේ ෆුට් ක්‍රීම් එක ගොඩක්ම හොඳයි මේ යටිපතුල් වල ක්‍රැක්ස් එන අයට. ඉතින් අරගෙන බලන්න ගොඩක් සාර්ථක ප්‍රතිඵල තියෙනවා මේ ක්‍රීම් එකේ. ඉතින් ඒ දෙන්නයි මගේ වතුර බෝතලේ මේ දවස්වල නම් මම නිතරම මට පේන දුරින් තියාගෙන ඉන්නවා. රූම් එක ක්ලීන් කරගත්තට පස්සේ ඇත්තට මේක දකින්නකොට මාරම රිලැක්ස්. ඉතින් මේක මේ විදිහට තියෙන්නේ ටික වෙලාවක් අපි පොඩ්ඩ දෙන්න මේක අනිත් පැත්ත ගහනවා තප්පරේ. කමක් නැහැ ඉතින් මේගොල්ලන්ට ඒ දේ වල් කරන්න ඉඩ දෙන්නත් ඕනනේ. හැබැයි ඉතින් අපි පිළිවෙලට පිළිසිදුව තියාගන්න ඒගොල්ලොත් ඒ දේවල් වලට ඉබේම හොර වේවි. මෙන්න මේ තොටිල්ල. මේක අපේ ධෝනි චූටි කාලේ ගත්තේ. මේක මට මේ හස්බන්ඩ් දෙන් මියොන් ජිලාවක් විදිහට මේම හදලා දීලා තියෙන්නේ. මේ පුංචි කාලේ ඉඳලම පුතා මේකට හුරු වෙලා ඉන්නේ. ඉතින් මට හරි ලේසි පුතා ඒක තමයි මම නිදි කරවන්නේ. රූම් එක ක්ලීන් කරලා ඊට පස්සේ මම ආවා මගේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. අද චුට්ටක් වරක් වුණා. hina wenna epa man godak badagin inne me welawae itin e yase oy ebi ebi balanawa babala denna mukida karanne kiyala peenawa neida me kaamare lassana meka me godak dawas indala as karaganna baluwa welawak hambune neha itin me babala denna thamai meke wedipurama inne me denna sellan karanawa me peenawa ne ape dooni oy ekeke walawala bitti alawala itin me ඒක නිසා මේ අස්කරෙනව අඩුයි මේ කාමරේම කාරි මේ පොත් අල්මාරිය එතකොට රෙදි කබඩ් එක ඔක්කොම තියෙන මේ කාමරේ ඉතින් මේ මේක අස්කර ගන්න තමයි දැන් ට්‍රයි කරන්නේ අර අතන තියෙනවා මේ ටොයිස් කූඩේ
ඒක දැක්කම මේ හිස එක්ක එක්කමයි මට. ඉතින් ඒකත් මට අස් කරගන්න ඕනේ. මේ ඔක්කොම කරගන්න පුළුවන් වෙයිද මන් දන්නේ නැහැ. මොකද මේ පුතා බොහෝ දුර නැගිටින්න ඉඩකඩ තියෙනවා. මන් දැන් හදන්නේ මේක මෙහෙම කරනවා ක්ලීන් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක එඩිට් කරන දවසේ තමයි මගේ channel එකේ subscribers 1000 සම්පූර්ණ වුනේ. ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවට. මාස 5ක් වගේ පුංචි කාලයකදී මට මේ subscribers 1000 සම්පූර්ණ කරගන්න පුළුවන් වෙච්ච එක ගැන මං පුංචි ආඩම්බරයක් තියෙනවා හිතේ. මොකද හරිම හිමින් පටන් ගත්ත ගමනක්නේ. ටිකක් ප්‍රශ්නත් ආවා. मन तर बाधावत බාහිරින් එක එක අභියෝග එල්ල වෙන්න පුළුවන් ඒ වුණාට ඒ දේවල් අපේ ගමනට අපි බාධාවක් කරගන්න හොඳ නැහැ හොඳම දේ තමයි කාටවත්ම කරදරයක් නැතිව තමන්ගේ දේවල් තමන්ම කරගෙන යන එක प्रमाण අපේ ගෙදර ගොටුකොල හදාගන්න හරිම අමාරුයි. හැබැයි මේ ගොටුකොල ටික ඉබේ තමයි හැදිලා තිබුණේ. ඉතින් මේක අපේ බබාලගෙන් පරිස්සම් කරගන්න සෑහෙන්න අමාරුයි. ඉතින් මං හිතුවා මෙන්න මේ පෝච්චියේ ටික ටික ඉන්නන්න ඕනේ කියලා. ගෙදරට ලීක්ස් ගේනවද? ලීක්ස් ගෙනාම කවදාවත් බීස් දාන්නේ අර මුල කොටස තියෙනවනේ. ඒක විසි කරන්න එපා. ඒක කපලා අයින් කරලා මෙන්න මේ විදියට කොහේ හරි ඉඳන්න. කඩෙන් ගන්න ලීක්ස් වගේ නම් වවා ගන්න බෑ. ඒ උනාට ඉතින් අර හදිසියේදී ලෝලුපත් එකක් හදා ගන්න ඕන වුණාම ලීක්ස් නැති වුණාම මේ ලීක්ස් කස් වලින් චුටි චුටි කොලා අපිට කපලා ගන්න පුළුවන්. ටිකක් වෙලා යනකොට උන අපි දෝණි නැගිට්ටා. मल्ट कल नगिट हम चुटा मगे होता दीदी हमदा मे टाइम इकट गेदरने आट पत्री वेडर मम्म की मम यागी पड़ी आई मसाज का दम हरी अमार यागी तेल चुटा आसने तेल दिन तेल टिकाने को टिकवागा अभी मार मसने दवा लेको ඉතින් මේ අර හේතුව තමයි උඩ තට්ටුවට යන්න පඩිපෙළ හදලා තියෙන තැන එතන හස්බන්ඩ් ෂීට් වගේකින් වහලා තියෙන්නේ. කියන්නේ පොඩි වහලක් ගහලා තියෙන්නේ. ඕක දවල් වෙනකොට සෑහෙන රත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපේ ගෙදර මේ සාලේ දවල් වෙනකොට ගොඩාක් රස්නේ. ඉතින් මං ඊට පස්සේ ආවා බාත්รูම් එක ක්ලීන් කරගන්න. ගොඩාක් ක්ලීන් කරගන්න තිබුණේ නැහැ. මොකද මම සතියට දවස් 3ක් 4ක් වගේ බාත්รูම් එක වොෂ් කරනවානේ. ඉතින් අද දවස් 2කට විතර පස්සේ තමයි ඔන්න බාත්รูම් එක හොදන්න टाइम हमने हेन मगे मे अनामीन पीसुखन मंगड़ी वर्षक गुता बबाल दिन हट उदय बतका निसाट पड़ी वेनसक मट हिना रसम रस पास्ता कदल दिन के मम यान इतर हदल दिन पास्ता मे चीज दाल हदने क्रीमी पास्ता मेक अपे पुता गुडाकम कमी धोनी कनामा इतिंग अद मम दवाल इलाट हदल दिन हित मेक चिकन नगेट स्वगे तिबुना इतिंग मम बेदल अरकना प्लेट स्वल्ट दाल दुना मेवा कैम कम इधना तनियम कननीसा
හැම පුංචි දරුවෙම කැමති විවිධත්වයට. කෑම වුණත් දිනකට එයාලා ආසයි ඒවා විවිධ විදියට හදලා දෙන්න. තුන් වේලම බත් ගන්න අපි උනත් කැමති නෑනේ. ඉතින් චූටි දරුවොත් අන්න ඒ වගේ. බබාලා දෙන්න කෑමට පස්සේ මමත් කෑම කරගෙන ඒ දෙන්නත් එක්ක කාමරයට ආවා. මොකද මේ ටිකේම අපේ ගෙදර මේ වෙලාවට ගොඩාක් රස්නේ. ඉතින් AC එක ටිකක් වැඩිපුර දාන්න වෙලා තියෙනවා මේ රස්නේ. අපි හැමෝටම දරා ගන්න අමාරු නිසා. ටිකක් හවස් වෙනකොට බටේම කළු කරගෙන ආවා වහින්න වගේ. ගෙරෙව්ව නිසාත් මං හිතුව වහීවි කියලා. අනේ වුණාට වැස්සේ නැහැ. මේ දෙන්නත් බලාගෙන ඉන්න වහිනකල් මොකද රස්නේ කියලා ඒ දෙන්නටත් තේරෙනවනේ. ඒ වුණාට බොරු බලාපොරොත්තු දීලා අන්තිමට වැස්සිනේ. වැස්සේ නැති වුණාට ටිකක් සත්‍යෙට ගෙරෙව්වා. බබාලා දෙන්න ටිකක් බය නිසා මං ටිකක් වෙලා යනකම් ඒ දෙන්නත් එක්ක කාමරේට වෙලා හිටියා. ඊට පස්සේ ඒ දෙන්නත් එක්ක ආපහු එළියට ආව. මොකද ඒ දෙන්න ගොඩක් වෙලා ගියසට වෙලා ඉන්න කැමති නැහැ. ටිකක් එළියට බහැලා දුවන්න පනින්න සෙල්ලම් කරන්න ඕවා කරන්න තමයි කැමති. ඊට පස්සේ මම ගියා එහා පැත්තට. එහා පැත්තට ගියේ නම් මේ දැන් නම් අර විස්සර වගේ එළවලු නැහැ කඩන්න. මොකද හස්බන්ඩ් තාම මේ පැත්තට අත ගැහුවේ නැහැ මේ එළවලු ආපහු වගා කරන්න. ගොඩක් දවසක ඉඳලා මෙන්න මේ කොච්චි ගහයි කොච්චි වගේස් තියෙනවා. මං හරි ආසයි කොච්චි බැදුමකට එහෙම දාලා කන්න. හස්බන්ඩ් නම් කැමති නැහැ. එයා ඉතින් සරකන්නේ එහෙම දෙන්නේ නැහැනේ. ඉතින් මේ ලෝනිත් මට උදව් කරා මේ වෙලාවේ මේ කොච්චි ටික කඩා ගන්න. මේ වයසේ පුංචි දරුවෝ ගෙවල් වල ඉන්නවා නම් එයාලවත් මේ වගේ පොඩි පොඩි දේවල් වලට දායක කර ගන්න බලන්න. මොකද මේ දැන් අපි ධෝනිට අවුරුදු 3ක් වෙනවනේ. එයා නම් හරිම කැමති ගෙදර වැඩ වලට උදව් වෙන්න. ඒ හින්දාද මන්ද අපි පුතත් ඒ වගේ පුතත් ඔය කොස්සක් අහුනහම අතු ගානවා. එතකොට රෙදි ටික මං වඩනකොට එයා මට රෙදි කින් එක ගෙනත් දෙනවා නවන කොටත් ඒ වගේ. මේ ඉතින් ඒ වගේ දේවල් වලට අපි බබාලව අනිවාර්යයෙන්ම සම්බන්ධ කර ගන්න ඕන. හවස බබාලගේ ස්නැක් ටයිම් එකට මම රුලන් වලින් බයිට් එකක් හදාගත්තා. ඒක මම හදාගෙන ටිකක් ස්වීට් විදිහට සීනි බටර් එතකොට ෆ්‍රෙෂ් මිල්ක් දාලා අතේ නවලන ගානට පදම හදා ගන්න ඕන. ඊට පස්සේ පොඩි පොඩියට මේ වගේ කැමති කැමති හැඩවලට හදාගෙන ගැඹුරු තෙලේ බෙදලා අරගන්නයි ඕන. ඉතින් මේක අවරත්තට වැඩි බබාලට විශේෂයෙන්ම දත් තීන බබාලට තමයි කන්න පුළුවන්. ඉතින් බබෙකුගේ කෙටි වේලක් කියන්නේ ගොඩාක් බඩ පිරෙන කෑමක් වෙන්න බැහැනේ. ඒක මෙන්න මේ වගේ පෝෂණයෙන් පිරුණු හරිම කෙටි කෑම වේලක් වෙන්න ඕන. හවස පහමාර 6 වෙනකොට මම බබාලා දෙන්නත් එක්ක බුදුන් වඳින්න ලෑස්ති වෙනවා. මේ දවස්වල මට පොඩි පිස්සක් තියෙනවා ඉන්ඩෝ ෆ්ලාන්ට්ස් මේ ගෙදර හැමතැනම තනින් තන තියන්න. ඉතින් හස්බන්ඩ් නම් මේකට චුට්ටක්වත් කැමති නැහැ. එයා මට බනිනවා මේ පොඩි පොඩි පෝචි හැමතැනම ගොඩ ගහගෙන ඉන්නවා කියලා. මේ ඉතින් සමහරව අහනවා බබාලා මේවා අදින්නේ නැද්ද කියලා ගෙදරට ආවහම. අනේ නැහැ මගේ බබාලා දෙන්න හරිම හොඳයි. මේවා දැන් නම් ඒ දෙන්න අදින්නේ නැහැ. ඒ දෙන්නට තේරෙනවා ඇති ඉතින් අම්මා මේ දේවල් මේ ලස්සනට තියන් ඉන්නවා කියලා. එන්න මම බබාලා දෙන්නත් එක්ක බුදුන් වඳින්නයි හදන්නේ. මේ දෙන්නා මං බුදුන් වඳින්න මේ දේවල් ලෑස්ති කරනකොට හරිම කැමති. විශේෂයෙන්ම අපි ධෝනි එහෙම බිම වාඩි වෙලා එයා දැන් ගොඩාක් ගාථා තනියම කියනවා නසරියන්න ගත්තට පස්සේ. පුතත් දැන් ධෝනි ගාථා කියනකොට වාඩි වෙලා එයාත් මොන මොනවදෝ කියනවා එයාගේ භාෂාවෙන්. මොළස් කෙලියක් ඉදර ගෙනහලා තිබුණා. ඉතින් ඒක මේ අපේ අම්මා මට ඊයේ තමයි සුද්ධ කරලා දුන්නේ. ඒ වුණාට මට ඒක කෑලි කපන්න අමතකු වුණා රෑ. දැන් මං හදන්නේ ඒක කෑලි කපලා අපහු ෆ්‍රිජ් එකටම දාගන්න. හැබැයි ගොඩක් දවස් නම් මෙහෙම තියාගන්න බැහැ කෑලි කපලා, මොකද කහට පිපෙනවා. ඉතින් දවස් දෙකක් තුනක් වගේ තමයි මේ පොලොස් ටික මම මේ තියාගෙන හදලා කන්නේ. රෑ කෑමට බබාලා දෙන්නට මම එළවලු බත් එකක් හදලා දුන්නා. හස්බන්ඩ් මේ වෙලාවේ ගෙදර ඇවිල්ලා ඉන්න නිසා එයා ඔන්න බබාලා දෙන්නට කවෙන ගමන් ඉන්නේ. ඉතින් මම කිචන් එකට ආවා මටයි හස්බන්ඩ්ටයි මොන හරි රෑට හදාගන්න. මොකද හස්බන්ඩ් අද දවල්ට කනකොට ටිකක් හවස් වුණා. ඉතින් එයාට ආපහු රෑට ලොකුවට දේවල් කන්න බැහැ කිව්වා. ගෙදර ගෙනත් තිබුණා බර්ග බන් පැකට් එකක්. මම මේක සතියකට පාරක් ගේනවා. මොකද අපි ධෝනිට නසරි ගිනියන්න හදලා දෙන්න ඕන නිසා. ඉතින් මං හදන්නේ බර්ග බන් දෙකක් හදාගන්න. ඉතින් කඩෙන් ගන්න තියෙන මේ වගේ කෑම මම ගෙදර හදලා කන්න හරිම ආසයි. ඉතින් මගේ හස්බන්ඩ් උත් ඒ වගේ.
මේ වගේ කැම වර්ග කිතර හදනකොට ඒකත් අමුතුම කලාවක් මොකද අපිනේ හදන්නේ ඒක හදන වෙලාවට වෙන දේවල් අපිට හිතෙන්නේ නැහැ අර කැම එක රසට හදාගන්නේ කොහොමද මම හරි ආසයි මේ මේවා ලස්සනට පිළිගන්වන්න ඉතින් අනේ වගේ චුටි චුටි ටිප්ස් මම අතදා බලන්න ආසයි ඉතින් ඔයාලත් මේ වගේ දේවල් ගෙදර හදලා කන්න ට්‍රයි කරලා බලන්න ගෙදර අයත් ආස වේවි අන්න මේක තමයි මගේ හබේගේ රෑ කැම එක ඉරිදවුනාට අපිට ගොඩක් වැඩ රාජකාරී තියෙන දවසක්. ඉතින් ලබන සතියේට ධෝනිගේ නර්සරි මීල් ප්ලෑන් බුක් එක මේ වෙලාවේ මම ලියලා තමයි ඉන්දට යන්නේ. ඉතින් ගිහින් එන්න ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕන.